මේ ඉන්නේ ත්‍රිකුණා මල නාවික හමුදා කඳුරු මූලස්ථානය. වෙනදට නම් කෙනෙක් මේ ස්ථානයට එන්නේ රාජකාරී කටයුත්තකට. එහෙම නැත්නම් නිලධාරීන්ව මුණ ගැහෙන්න. නමුත් අද අපි ඇවිල්ලා ඉන්නේ රියැලිටි TV ඉතිහාසයේ අති දැවැන්තම රියැලිටි TV වැඩසටහන ඉදිරිපත් කරන්නට. ඒ තමයි රණවිරු රියල් ස්ටාර්. ලෝකේ කිසිම රටක මේ වෙනතෙක් හමුදාමේ වටපිටාවක මෙවැනි දැවැන්ත රියැලිටි TV වැඩසටහනක් පවත්වා නැහැ. ඉතින් අද බලාපොරොත්තු වෙනවා නාවික හමුදා නිලධාරීන් සමග ඔවුන්ගේ ගායන කුසලතාවයන් ඔබ වෙතට ගෙනෙන්නට. එන්න අපිත් එක්ක මේ නියම විරුවන් අතරින් සැබෑතරු සොයා යන රණවිරු රියල් ස්ටාර්. විශ්වාසරක යුද වැද දිනවාලා අපනිද හස්සි හිනය සැපවිලා දුන්නා විබල සේනා උපහතරදුවා ඔබ නිරු හඬු අද පැතිරේ දස දෙස අප ලකු මගකින් තොපි පිදු බකු ඇස ඔබටයි මේ වේදිකා රණවිරු මේ නාවික සේනාව හුදර කලාව නැතහොත් සාමූහිකව විවිධ තැන්වලදී ගී ගයනට ඇති උදා දිවා රාත්‍රී වේදයක් නැතුව නැවි ජැටි දෝරා යාත්‍රාවේ එදා ගැයු ගී මතක් වෙනවත් ඇති අද ඊට සපුරාම වෙනස් තරගයක් පිණිස ගයනට මහසයුර නැතරියාම නාවික ජීවිතයේ ඔවුන් ලද සුවිශේෂී අත්දැකීම. නාවික හමුදාව වෙනුවෙන් පවත්වන මූලික වටේ තරඟවල පළමු අදියර පැවැත්වුවේ කොළඹ රන්ගල හමුදා කඳවුරේ. දැන් දෙවන අදියර සඳහා පැවැත්වෙන තරඟකරුවන් 85 දෙනෙක් තරඟ වදිනට බලාපොරොත්තු වන තරඟය පවත්වන්නට අපි බලාපොරොත්තු වන්නේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා මූලස්ථානයේ සිට. ඉතින් මගේ පසුබිමෙන් අර යන නෞකාවේ තමයි ඒ තරඟකරුවන් සයුර කියන දැවැන්ත නෞකාව වෙත ගෙනියන්නේ. මානුෂික මෙහෙයුම සඳහා යොදාගත් ඒ වගේම ඒ සඳහා දැඩි කාර්යභාරයක් කරපු ඩෝරා යාත්‍රාවක් තමයි මගේ පසුබිමින් තියෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඩෝරා යාත්‍රාවේ අපේ විනිශ්චය මණ්ඩලය සයුර නෞකාව වෙත ගෙනියන්න. අද මම හිතනවා ජීවිතේ පළමු වතාවට වෙන්නේ නැති මහ සයුර මැද්දේ ගායනා තරඟයක් විනිශ්චය කරන්න යන්නේ. අපි ඒ අත්දැකීම ගැන කතා කළොත් පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේ ඔවුන්ගේ කුසලතා අපි يعني ඔවුන්ට අසාධාරණයක් නොවන විදිහට පුළුවන් තරම් අනිවාර්යයෙන්ම ඔවුන්ට අසාධාරණයක් නොකොට ඔවුන්ගේ කුසලතාවයන් අපි හඳුනා ගන්න අපි උත්සාහ ගන්නවා. වෙනත් තරඟයකට වඩා ඔබ මොකද්ද මේ තරඟයේ දකින්න සුවිශේෂත්වය? මේ වගේ විද්‍යාදාර කට්ටිය ඒගොල්ලන්ගේ අනිත් පැත්තේ මූණුවරක් අපි මේකෙන් දකින්නේ. ඒ කියන්නේ අපි නිතරම කියනවා වගේ මේ නිල ඇඳුම පිටුපස සිටින සුන්දර කලාකරුවාව එළියට ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. බොහොමත්ම ස්තුතියි සමන්ත පෙරේරා මහත්මයා. දැන් මම දකිනවා මේ තුන්දෙනාම බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ විනිශ්චය ලබා දෙන්න. මම ඔබතුමාගෙනුත් දැනගන්න කැමතියි මේ අත්දැකීම. ඒ කියන්නේ මේ මහ සයුරක් මැද මේ කරන්න යන දැවැන්ත වැඩේ ගැන කලාකරුවෙක් විදිහට ඔබ කොහොමද දකින්නේ? ඉතින් මේ අලුත් අත්දැකීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මට මේක ගිහිල්ලා මිසක් මොකද්ද වෙන්නේ කියලා මට තාම කියන්න බෑ. ඉතින් මේ ගිහිල්ලාම බලනවා මේ අත්දැකීම මොකද්ද කියලා. ඉතින් මම මේක සාර්ථකයි කියලා විශ්වාස කරනවා. හොඳයි. ඔන්න විනිශ්චය මණ්ඩලයට මේ අලුත් අත්දැකීමක් අපේ තරඟකරුවන්ටත් මේ අලුත් අත්දැකීමක් මම බලාපොරොත්තු වෙනවා ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මේ අලුත්ම අත්දැකීමක් වෙයි කියලා. විශ්වාසරක යුද වැද දිනවාලා අපනිද හස්සි හිනය සැබවිලා දුන්නා විබල සේනා ඔබ හතරදුවා ඔබ විරු හඬ අද පැතිරේ දස දෙස මිනිසුන් මඩුල්ල තරණයට නීත යනවත් සමග සයුර සුපිරි නෞකාවේ පරිවාර ඩෝරා යාත්‍රාව සක් සයුර කරා ඇතුළු ඒ ත්‍රිකුණාමල නාවික ගායක තරඟ වෙනුවෙන් අභිමානීය රැගෙන
නිලමරින් නිපදුණු විරුන් මේ අරයුම ඔබ හටමයි මේ සුභායනීය මෙහෙයුමේ සියලු පාර්ශව මේ වෙනකලත් සූදානම් රණවිරු රියල්ස්ටා සරසංග සයුර යෝග නවකාවී සිට පළමු වටී නාවික රණවිරු තරු ගයන අයුරු මාසසින් මනසින් දැකගන්නට මෙතන සිට ඔබට හැකියි. sakura yure nimalagena sukukanda dige aasalu yana sukukanda nimamitena nagare පැව ඒරුබරි චරි මල් පිපින් පවනේ ඒ ගමන් ලතා බලාරුන්නවා වගේ ස්ථායිකොට සුබ හොඳට ගායනා කරා සුළු අඩුපාඩුවක් ඇර අන්තරාකොට සුබ ගායනා කරන්න පොඩ්ඩක් ඔබගේ වොයිස් එකේ පොඩි තද ගතියක් දැනුණා පොඩි හිර වෙලා වගේ ගායනා කරේ ඒ අඩුපාඩු හදාගන්න ඔබට සුබපතනවා. චෝහුංගමේ තුජේ සාජ සවේරේ පියුබි කබි අබ नाम को तेरे आवाज में लगूंगा आवाज में लगूंगा चाहूंगा मैं तुझे साज सवेरे देख मुझे सब है पता तू कहे तू मन की सदा एक बार मेरे यार तुझको बार बार आवाज ගීතේ ගායා ගෑබුවා හොඳයි. හැබැයි සමහර තැන්වල පිච් එකෙන් පොඩ්ඩක් එහාට මෙහාට ගියා ශෘතියෙන්. ඒක හින්දි ගීතයක් ගායනා කරනට ඊට වැඩිය සැහැල්ලුවෙන් ගායනා කරන්න. ඔව් ජයවර්ධන මට හිතුනේ ඔයා අපිත් එක්ක තරහ වෙලා වගේ ගායනා කරා වගේ. ඔයා වටපිට බලනවා, බිම බලනවා, අරහේ බලනවා එහෙම එපා. හරි තැන්පත්ත අපේ යම්කසි මේ 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 ගීතේ සාධාරණයක් කරන්නවා ඒක සැහැල්ලුවෙන් ගායනා කරන්න කමන්නේ පොඩ්ඩක් අර වටපිට බලන්න නැතුව විබීම් බලන්න නැතුව ඒවෙන් පොඩ්ඩක් මිදුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. සුබවතනෝ. මේ මොහොත වෙනුවිටත් අපේ ගායන තරු වෙනුවෙන් වේදිකාව සැකසී හමාරයි සයුර නෞකාව තුල. ඒ විතරකුත් නෙවෙයි. ඒ සඳහා තරඟකරුවන් අපි ගෙන ගියේ ඇල්ෆා 543 නෞකාවේ. ඒ විතරකුත් නෙවෙයි. අපේ විනිශ්චය මණ්ඩලය ඒ සඳහා ළඟා වුණේ ඩෝරා යාත්‍රාවකින්. ඉතින් අපිට හිතුණා මේ වැඩසටහනේ දැවැන්තකම තවත් වැඩි කරන්න ඔබට තවත් අලුත් අත්දැකීමක් ලබා දෙන්න. ඒ නිසාම අපි දැන් සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 යානාවෙන් අහසට ගොස් ඒ දර්ශනතල සජීවීව ඔබ වෙත ගෙන එන්නට. සාගරෙන් නිලමරින් නිපදුණු විරුන් මේ අරයුම ඔබ හටමයි දරුවස්සේ දිලෙන්නයි රණවිරු.
මල් පුකුරු පුකුරු එළේන මග ඈදසටම නෙමියන් මල් අසිරි සිරිය ඇගි මුහුණින් මල් පුකුරට ලැබියන් නිල්ල නිල්ලන ගව ඔල මත පිල්ල පිපිලා ඇගි පුංචි ටිකිරි පාවට පොට රංචු ගැසීලා පින්න පිපිලා ඇළඟ රංචු ගැසීලා ඇගි පුංචි ටිකිරි පාවට පොට රංචු ගැසීලා Your presentation was okay, but you were going off the pitch at certain points, trying to give a lot of variation onto it. You must be precise about your song as well as your performance. It should go simultaneously. So I wish you all the best. Okay, thank you very much. ඉරුවික සිතෙවි මිය යන පොළොවේ ඉරිය අඟුර සම සමෝදිබයි වත පන නලවන් කුරුදිර මවුගේ ඉරට හරි උසෙකුදුරලයි සුමුදු වදන් සවනක පාමි උරුලේ සැතති ලෝකය බිහි කළ මවුනි මගේ නුබේ නමට මුළු නුවම වදී මුළු නුවම වදී සාමාන්‍ය සංගීතයේදී භාවිතා කරන දෙයක් තියෙනවා ශ්‍රුති සහ තාල කියන. අපි සාමාන්‍යයෙන් ශ්‍රුති මාතා හැටියට තමයි පිළිගන්නේ තාල පීතා හැටියට තමයි පිළිගන්නේ. ඔබ ඔය දෙකම කඩ කරා. ගායනයේදී ඔයා නිකන් බයෙන් සිං කරන බවක් වගේ තියෙනවා. හුඟක් තැන්වල ශ්‍රුතියෙන් බැහැරව සිං කරේ. ඒ ගැන පොඩ්ඩක් සිතේ තියාගන්න ඊළඟ වටේට ඔබ තේරුණොත්. සුබපතනවා. ආහසට නැගගත් විට අප වටා ඇති දැවැන්ත භූමියේ සෞන්දර්ය නෙත්සිත පසඟ කරනවා. හරි පැහැගත් හවාකාර කඳුකට නිල් සල්ව අතරින් බලා සිටිනවා. ඔබට මතකද රත්මලාන ගුවන් කඳවුරේ පැවැත් වූ තරඟාවලිය විනිශ්චය මණ්ඩලය විනිශ්චය ලබා දුන්නේ මෙවැනිම බෙල් 212 වර්ගයේ යානාවක් මත ඉඳගෙන. ඉතින් අද අප වාසනාවන්ත වුණා එවැනිම යානාවක ගොස් දෝරා යාත්‍රාවක් ඒත් එක්කම සයුර නෞකාව ඒත් එක්කම මේ දැවැන්ත මෙහෙයුම ඔබ වෙනුවෙන් ගෙන එන්නට රූගත කරන්නට